අපි ජීවිතේ මේ පෘථිවියේ ගුරුත්වය හැමතැනම එක වගේ නැත්තම් වෙනස්ද කියන විදිහටම ලංකාවේ ගුරුත්වය අඩුද ගුරුත්වය අඩු නම් අපිට ඇමරිකාවට වඩා අඩු මුදලකින් රොකට් යවලා SpaceX ලාගේ බිස්නස් එක කඩාගෙන මෙරිවි ඉන්දියා සාගරයේ එක්තරා කලාපයක මුහුදු මට්ටම අනෙක් කලාපවලට වඩා මීටර් 100ක් විතර අඩුයි කියලා දන්නවද ඒකව වුණත් ඒකට හේතුව නම් ඊළඟදී හොයාගෙන තිබුණා එහෙනම් මේ හැම දෙයක් ගැනම එක පැලකට පිළිගන්න දැනගන්න රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ ඉන්සයිට් ටීම් අමිත් හරි එහෙමනම් අපි වැඩි කතා නැතුව මාතෘකාවට බහිමු දැන් මේ පෘථිවියේ සෑම තැනකම ගුරුත්වය එක සමාන වෙන්නේ නැහැ මේක දැන් අපි කතා කරාට 1600 ගණන් වල පවා මිනිස්සු නිරීක්ෂණය කළා තිබුණා මේ පෘථිවියේ ගුරුත්වය තනින් තනට වෙනස් වෙනවා කියලා ඒ විදිහට පළවෙනි නිරීක්ෂණය කළා තිබ්බේ ජීන් රිච්ටර් කියන පුද්ගලයා තව ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙක් ඔහු විසින් තමයි මේ පළවෙනි නිරීක්ෂණය කළා තිබුණේ හරි අපූර්ව විදිහකට තමයි ඔහු මේ පිළිබඳව හොයාගෙන තිබුණේ ඔහු විසින් ප්‍රංශයේ පැරිස් නගරයේදී ඔරලෝසුවක් එමෙන්නත්තං අවලම්බන බට්ටා සහිත ඔරලෝසුවක් නිර්මාණය කරගන්නවා ඒ ඔරලෝසුව ඉතා නිවැරදිව කැලිබ්‍රේට් කරලා ඔහුගේ පරීක්ෂණාගාරයේ තියෙන දූපතට ඔරලෝසුව රැගෙන යනවා කොහොම වුණත් ඔහුගේ නිරීක්ෂණාගාරයේ තියෙන නගරයට ගිහිල්ලා ඔහු මේ ඔරලෝසුව ක්‍රියාත්මක කරලා බලනකොට ඔහුට තේරෙනවා මේ ඔරලෝසුව පැරිස් නගරයේදී ගමන් කළාට වඩා අඩු වේගයකින් තමයි මේ නගරයේදී ගමන් කරන්නේ කියලා ඒක ඔහු හොයාගෙන තිබුණේ තාරකා ගමන් කරන වේගයට සාපේක්ෂව ඔරලෝසුවේ කාලය ගමන් කරන වේගය අඩුවෙන් ඔහු නිරීක්ෂණය කළා. කොහොම වුණත් ඔහුට මේ පිළිබඳව හේතුවක් සඳහන් කරන්න බැරි වුණත් ඔහු ඒ නිරීක්ෂණය සටහන් කරලා තිබුණා. නිව්ටන් විසින් පසු කාලයක ගුරුත්වාකර්ෂණ නියමය සොයාගැනීමේදී තමයි ඔහු විසින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරේ. හරි. දැන් අපි එහෙනම් හොයලා බලමු කොහොමද මේ පෘථිවියේ තනින් තනට ගුරුත්වය වෙනස් වෙන්නේ කියලා. ඒ ගුරුත්වය වෙනස් වීම සඳහා බලපාන සාධක මොනවද කියලා. පළවෙනි හේතුව තමයි මේ පෘථිවිය නියම ගණිතමය ගෝලයක් නොවේ. අපි දන්නවා ගෝලයක් වුණාම කේන්ද්‍රයක් තියෙනවා. කේන්ද්‍රයේ සිට පරිධියට තියෙන දුරවත් අරය සෑම ස්ථානයකටම සමාන වෙනවා. නමුත් පෘථිවියේ එහෙම වෙන්නේ නැහැ. පෘථිවියේ හැඩය අපි හරියටම කිව්වොත් ඒකට අපි කියන්නේ ඉලිප්සොයිඩය. ඒ කියන්නේ ද්‍රව ප්‍රදේශවලින් දුර අඩුයි. ඒ වගේම සමකයේ තියෙන විශ්තම්භය ඊට වඩා වැඩි. හරි. මේ පේන විදිහට ද්‍රව දෙක අතරේ තියෙන දුර සාමාන්‍ය පෘථිවිය ගණනය කරලා තියෙනවා 12714 කිලෝමීටර්. ඒ වගේම සමකයේ විශ්තම්භය ගණනය කරලා තියෙනවා 12756 කිලෝමීටර්. එතකොට මේ දුර ප්‍රමාණ දෙක ඔබට අඩු කරලා බලුවම පේනවා කිලෝමීටර් 42ක පමණ වෙනසක් තියෙනවා සමකයේ විශ්කම්භය සහ ද්‍රව අතර දුර. හැබැයි මේක අපිට පෘථිවියේ විශාලත්වයත් එක්ක සලකද්දී නිරීක්ෂණය කළ හැකි ප්‍රමාණය නැත්නම් අපි පියවියසින් නිරීක්ෂණය කළ හැකි ප්‍රමාණය වෙනසක් නෙවෙයි. අපි සැලකුවොත් මේක අපි දන්න ගෝලයක පරිමාණයට අපි මේක හිතලා බලුවොත් පාපන්දුවක ප්‍රමාණයට මේ පරිමාණය සකස් කරලා බලුවොත් පාපන්දුවක මිලිමීටර් 0.6ක පමණ වෙනසක් තමයි එන්නේ. එතකොට ඒක ඔබට හිතාගන්න පුළුවන් පාපන්දුවක මිලිමීටර් 0.6ක පමණ උස වෙනසක් නා කියලා අපිට පියවිසින් නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි පෘථිවියේ මේ කිලෝමීටර් 42ක වෙනස අපිට අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කරලා පැහැදිලිව දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. එතකොට කොහොමද මේ පෘථිවියේ ස්වභාවය පෘථිවියේ හැඩය නියම ගෝලාකාර නොවීම ගුරුත්වාකර්ෂණය වෙනස් වෙන්න බලපාන්නේ. අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ යම්කිසි ස්කන්ධයක් සහිත වස්තු දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලයට. එතකොට අපි පෘථිවිය මත සිටින වස්තුවක් විදිහට සැලකුවොත් පෘථිවිය කියන වස්තුව සහ අපි අතරේ ඇතිවන ආකර්ෂණ බලය තමයි ගුරුත්වාකර්ෂණ බලය. එතකොට ඔබට පේනවා මේ කේන්ද්‍රයේ ඉඳලා පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා යම්කිසි කෙනෙක් මේ ද්‍රව ආසන්නයේ හිටියොත් ඔහුට පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුරට සාපේක්ෂව සමකයේ මත ඉන්න කෙනෙකුට පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර වැඩි. මේ වස්තු දෙක අතරේ තියෙන දුර වැඩි වෙනවා කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවා. එතකොට සමකයේ මත ඉන්න කෙනෙකුට දැනෙන ගුරුත්වාකර්ෂණ බලයට සාපේක්ෂව ද්‍රව මත සිටින කෙනෙකුට දැනෙන ගුරුත්වාකර්ෂණ බලය ඊට වඩා වැඩි අගයක් ගන්නවා. ඒ වගේම තවත් සුළු වශයෙන් බලපාන සාධකයක් තියෙනවා. අපි දන්නවා පෘථිවිය භ්‍රමණය වෙන වස්තුවක්. එතකොට පෘථිවිය භ්‍රමණය වෙද්දී සමකයේ ආසන්නයේ සිටින කෙනෙකුට දැනෙන කේන්ද්‍ර අපසාරී බලයත් ද්‍රව මත සිටින කෙනෙකුට දැනෙන කේන්ද්‍ර අපසාරී බලයත් සාපේක්ෂව වෙනස් වෙනවා.
අපි දන්නවා කේන්ද්‍ර අපසාරී බලය කියලා කියන්නේ යම් කිසි වස්තුවක් යම් කිසි ලක්ෂ්‍යයක් වටා භ්‍රමණය වෙද්දී ඒ කේන්ද්‍රයෙන් ඉවතට එම වස්තුව මත යෙදෙන බලය තමයි කේන්ද්‍ර අපසාරී බලය වෙන්නේ. එතකොට මේ කේන්ද්‍ර අපසාරී බලය වැඩි වෙනවා ඒ භ්‍රමණය වෙන වස්තුවේ අරය වැඩි වෙන තරමට. එතකොට ඔබට තේරෙනවා සමකය මත ඉන්න පුද්ගලයෙක් පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා අරයෙන් වැඩි ඔහු වැඩි දුරකින් ඉන්නේ. එතකොට ඔහු මත යෙදෙන කේන්ද්‍ර අපසාරී බලය වැඩි. ඒ වගේම ද්‍රව මත ඉන්න පුද්ගලයෙක් පෘථිවියේ ඉඳලා ඔහුට තියෙන අරය අඩු වර්ගයක්. එතකොට ඔහු මත යෙදෙන කේන්ද්‍ර අපසාරී බලය අඩු වර්ගයක් වෙනවා. එතකොට ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ පෘථිවියේ දෙසට අදින බලයක්. කේන්ද්‍ර අපසාරී බලය කියලා කියන්නේ පෘථිවියෙන් ඉවතට අදින බලයක්. එතකොට පෘථිවියෙන් ඉවතට අදින බලය සමකය මත සිටින කෙනෙකුට වැඩිපුර යෙදෙනවා කියන්නේ ඔහු මත පෘථිවියේ දිශාවට දැනෙන බලය සාපේක්ෂව අඩු වෙන්න හේතු වෙනවා. ඒ නිසා ඔහුට ද්‍රව මත සිටින කෙනෙකුට වඩා සමකය ආසන්නයේ සිටින කෙනෙකුට දැනෙන බල අඩුයි. ඒ වගේම පෘථිවියේ තනිතයට ගුරුත්වය වෙනස් වෙන්න බලපාන තවත් සාධකයක් තමයි මේ පෘථිවියේ අභ්‍යන්තරයේ සකස් වෙලා තියෙන ව්‍යුහමය සකස්මේ වෙනස්කම්. ඒක අපි තේරුම් ගන්න පෘථිවියේ අභ්‍යන්තර ව්‍යුහය කොයි විදිහට සකස් වෙලා තියෙනද කියලා මුලින් තේරුම් අරගෙන ඔව් දැන් මේ ඔබට පේනවා පළවෙනියටම පෘථිවියේ මතු පිටම ස්තරය. අපි ඒකට කියනවා ක්‍රස්ට් එක එහෙම නැත්නම් පෘථිවි කබල කියලා. ඒක තමයි අපිට මුලින්ම දකින්න ලැබෙන ස්තරය. ඒ ස්තරය මත තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ පෘථිවි කබලේ ඝනකම ආසන්න වශයෙන් අපි ඉන්න මට්ටමේ ඉඳලා කිලෝමීටර් 75ක් දක්වා වගේ ප්‍රමාණයක් වෙනකන් යන්න පුළුවන්. එතකොට මේ පෘථිවි කබලේ ඝනකම ඇතැම් ස්ථානවල කිලෝමීටර් 5ක් වගේ ඉතාම අඩු වර්ගයක් වෙන්න පුළුවන්. ඇතැම් ස්ථානවල පෘථිවි කබල කිලෝමීටර් 75ක් 100ක් වගේ ඉතා ඝනකම් ස්ථාන තියෙන්නත් පුළුවන්. එතකොට ඔබට තේරෙනවා පෘථිවි කබලේ ඝනකම තනින් තනට වෙනස් වෙනවා. ඒ වගේම මේ කබල සෑදී තියෙන ද්‍රව්‍යවල ස්වභාවය ආග්නේය පාෂාණ සිලිකාමය ද්‍රව්‍ය ඒ ද්‍රව්‍ය අනුව ඒ ප්‍රදේශවල ඝනත්වය වෙනස් වෙනවා. ද්‍රව්‍යවල ඝනත්වය වෙනස් වෙනවා කියලා කියන්නේ ඒ ද්‍රව්‍ය මගින් ඇති කරන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ බලයත් ඒ ප්‍රදේශවල වැඩි වෙනවා. ඊළඟට තියෙන්නේ පෘථිවියේ මැන්ටලය කියන කොටස. කිලෝමීටර් 2900ක් දක්වා ගැඹුරට යනකම් පෘථිවි මැන්ටලය පවතිනවා. පෘථිවි මැන්ටලය කියලා කියන්නේ ඉතාම උණුසුම් ප්‍රදේශයක්. ඒ වගේම මෙහි පවතින ද්‍රව්‍ය පවතින්නේ ඉතාම ඝනකම් නමුත් දුෘශ්‍රාවී එහෙම නැත්නම් අපි කියනවා ගලායන ස්වභාවයෙන් යුතු ද්‍රව්‍ය විදියට මේ මැන්ටලය මත තමයි මේ කබලේ අපි කියන භූතැටි සකස් වෙලා ඒ මැන්ටලය මත තමයි පාවෙමින් පවතින්නේ. එතකොට අපි භූතැටි විස්ථාපනය වෙනවා කියලා කියනවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ පෘථිවි මැන්ටලය ඝනකම් දුෘශ්‍රාවී ද්‍රව්‍යයක් නිසා තමයි ඒ විදිහේ පෘථිවියේ භූතැටි වලට ගමන් කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ පෘථිවි මැන්ටලය සකස් වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් යකඩ සහ නිකල් වගේ ද්‍රව්‍යවලින්. යකඩ සහ නිකල් කියන ද්‍රව්‍ය හේතු වෙනවා පෘථිවි චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරන්න. මේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රයත් ඉතාමත් වැදගත් අපේ ජීවය පවත්වාගෙන යන්නත් මේ පෘථිවියේ. ඒකන අපි ඊළඟ වීඩියෝ එක කතා කරමු. ඊළඟට තියෙන්නේ පෘථිවි හරය. පෘථිවි හරය කොටස් දෙකක් තියෙනවා. පිටත හරය අවුටර් කෝ එක සහ ඉනර් කෝ එක කියලා හරය කොටස් දෙකකට බෙදෙනවා. කිලෝමීටර් 5100ක් වගේ දක්වා යනතුරු පිටත හරය තියෙනවා. ඊළඟට පෘථිවි මධ්‍යය දක්වාම අභ්‍යන්තර හරය පවතිනවා. එතකොට මේ පෘථිවි හරයක් පවතින්නේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයක. නමුත් මේ පෘථිවි හරයේ තිබෙන ද්‍රව්‍ය ගලායන ද්‍රව ස්වභාවයක් නැහැ. ඒවා මේ ඉහළ ස්තරවලින් ඇතිවෙන අධික පීඩනය නිසා ඉහළ උෂ්ණත්වයක තිබුණත් මේ ද්‍රව්‍ය ඝන තත්ත්වයේ පවතිනවා කියලා තමයි විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. එතකොට අපිට පැහැදිලි මේ විදිහට පෘථිවි කබලේ ස්වභාවය තැන් තැනට වෙනස් වීමත් ඒ වගේම පෘථිවි කබල සෑදී තිබෙන ද්‍රව්‍යවල සහ ඊට පහළින් තිබෙන මැන්ටලේ ස්වභාවය තැන් තැනට වෙනස් වීමත් නිසා ඒ ද්‍රව්‍යවල ඝනත්වය අඩු වීම අනුව ඒ අදාළ ප්‍රදේශවල දැනෙන ගුරුත්වාකර්ෂණ බලයේ වෙනසක් ඇති වෙනවා. මේ විදිහට පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයේ වැඩිම ස්ථානයේ විදිහට අඳුරගෙන තියෙන්නේ ආර්කටික් සාගරය ආශ්‍රිත ප්‍රදේශයක්. එතකොට ආර්කටික් සාගරය කියලා කියන්නේ ද්‍රව්‍යට ආසන්න ප්‍රදේශයක්. එතකොට පෘථිවි ද්‍රව්‍ය පෘථිවි හරයේ ඉඳලා තියෙන දුර ළඟ නිසා ඒ ප්‍රදේශවල වැඩි ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා කියලා අපි කලින් කතා කරා.
ඒ වගේම පෘථිවි ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය විදිහට අඳුරගෙන තියෙන පේරු රාජ්‍යයේ නෙවාඩා කියන කඳුකර ප්‍රදේශයේ පේරු රාජ්‍යය කියලා කියන්නේ අපි දන්නා සමකාසන් රාජ්‍යයක්. සමකාසන් ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණය අඩුවෙන් දැන එක ගැන අපි කලින් කතා කරා. හරි. එතකොට මොකද්ද මේ ඉන්දියා සාගරයේ මුහුදු මට්ටම ගෝලීය මුහුදු මට්ටමට වඩා මීටර් 100ක් විතර අඩුයි කියන කතාවද? මේකත් බොහොම අලුත් සිද්ධියක් නෙවෙයි 1948 වගේ ඈත කාලෙකින් මිනිස්සු නිරීක්ෂණය කරපු දෙයක්. මේකේ මුලින්ම වාර්තාවක් හම් වෙන්නේ 1948 දී ලන්දේසි ජාතික සර්වේ කෙනෙක් මේ ප්‍රදේශයේ මුහුදු මට්ටම සාමාන්‍ය මුහුදු ප්‍රදේශවලට වඩා මීටර් 100ක් පමණ අඩු බව ඔහු නිරීක්ෂණය කළා සටහන් කළා තිබුණා. මේක ඊට පසුවත් ලෝකයේ විවිධ මැනුම් කටයුතු වලදී මේ පිළිබඳව තහවුරු කළා තිබුණා. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි තාසා ඒ වගේම යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ ඒ ආයතන වලින් යවන ලද චන්ද්‍රිකා මගින් විශේෂයෙන්ම පෘථිවි ගුරුත්වාකර්ෂණය අධ්‍යයනය කිරීම සඳහාම යවන ලද චන්ද්‍රිකා මගින් මේ ප්‍රදේශ නිරීක්ෂණය කළා. මේ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය අනිත් ප්‍රදේශවලට වඩා සාපේක්ෂව අඩු බව තහවුරු කළා තියෙනවා. ඒ වගේම මුහුදු මට්ටමත් ඒ විදිහටම අනෙක් ප්‍රදේශවලට වඩා අඩු බව නිරීක්ෂණය කළා තියෙනවා. NASA ආයතනයේ ග්‍රේස් සැටලයිට් මෙහෙයුම මගින් ඒ වගේම යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ GOC සැටලයිට් එක මගින් මේ ප්‍රදේශ නිරීක්ෂණය කළා. මේ ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණය සහ මුහුදු මට්ටමේ ස්වභාවය ගැන පැහැදිලිව අධ්‍යයනය කළා. අර 1948 සිද්ධ කරපු නිරීක්ෂණය තහවුරු කරලා තියෙනවා. එතකොට මේ කියන ප්‍රදේශය ඉතා කුඩා ප්‍රදේශයක් නෙවෙයි වර්ග කිලෝමීටර් මිලියන ගණනක් විශාල ප්‍රදේශයක්. ඒ පවතින්නේ ඉන්දියාවේ දකුණු කෙළවරේ සිට නිරිත දිශාවට කිලෝමීටර් 1200ක් පමණ දුරයි. මේ කලාපයට ශ්‍රී ලංකාවත් අයත් වෙනවා. එතකොට කොහොමද මේ ප්‍රදේශයේ මුහුදු මට්ටම සාමාන්‍ය ප්‍රදේශවලට වඩා අඩු වුණේ? මේකට උත්තරේ දෙන්නේ මේ ප්‍රදේශවල තියෙන ගුරුත්වාකර්ෂණය මත. නිරීක්ෂණය කළා තියෙන විදිහට මේ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව අඩු වගයක් ගන්නවා. මේ ප්‍රදේශයේ තියෙන විශේෂිත ස්වභාවය නිසාම ජ්‍යොතිර්විද්‍යාඥයෝ මේ ප්‍රදේශය හඳුන්වන්නේ IOGL එහෙම නැත්නම් ඉන්දියන් ඕෂන් ජියෝයිඩ් ග්ලෝ කියලා. ඒ විද්‍යාත්මක භාෂාවෙන් මේ ප්‍රදේශය හඳුන්වන නම. එතකොට ඔබ මගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය අඩු නම් අඩු වීම නිසා මේ ප්‍රදේශයේ මුහුදු මට්ටම පහළ ගියේ කොහොමද කියලා. ඒකට හේතුව මෙන්න මේ රූප සටහනින් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ පෘථිවියේ අපි හිතමු සාගර ප්‍රදේශයක් නිරූපණය කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් භූමිය සහිත ප්‍රදේශවල නැත්නම් මහද්වීපික ප්‍රදේශවල ද්‍රව්‍ය ස්කන්ධය වැඩි. ඒ වගේම සාගර ප්‍රදේශවල ද්‍රව්‍යවල ස්කන්ධය අඩුයි. ඔබ හිතන්නේ මේ තියෙන්නේ අපි ඔය කතා කරන IOGL කියන ඉන්දියන් සාගරයේ ප්‍රදේශය කියලා. මේ ප්‍රදේශයේ තදාසන්න ප්‍රදේශවල මේ ගුරුත්වාකර්ෂණ බලය වැඩි. ඔය කියන IOGL කියන ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුයි. එතකොට සිද්ධ වෙන්නේ ඉන්දියන් සාගරයේ IOGL ප්‍රදේශයේ තිබෙන ජලය මත දැනෙන ගුරුත්වාකර්ෂණ බලය පෘථිවිය දෙසට අදින බලය අඩු වෙනකොට තදාසන්න ප්‍රදේශවලින් වැඩි ගුරුත්වාකර්ෂණ බලයක් කියදෙනකොට මුහුදු ජලය ද්‍රවයක් නිසා ස්වභාවිකවම එය ගුරුත්වාකර්ෂණයේ වැඩි ප්‍රදේශවලට ඇදී යන්නට බලනවා. එන් හේතුව නිසා තමයි මේ IOGL ප්‍රදේශයේ අඩු මුහුදු මට්ටමක් පවතිනට හේතුව වෙන්නේ. හරි. එතකොට මේ IOGL ප්‍රදේශ නැත්නම් මේ ඉන්දියා සාගරයේ විශේෂිත ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය අඩු වුණේ මේක බොහෝ කාලයක් විද්‍යාඥයන්ට තිබුණු ගැටලුවක්. ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙන නම් හේතුව වෙන්නේ මේ ප්‍රදේශයේ පහළ පෘථිවි කබල සැදී තිබෙන ද්‍රව්‍යවල ඝනත්වය අඩු වෙන්නට ඕනේ. නමුත් මේ සිදු වුණේ කොහොමද කියන එක විද්‍යාඥයන්ට පැහැදිලි කරගන්නට බැරුව මෙච්චර කාලයක් හිටියා. පහුගිය කාලේ ඉන්දියානු විද්‍යාඥයෝ දෙන්නේ මේ සම්බන්ධව යම් කිසි පිළිතුරක් හොයාගන්න සමත් වුණා. ඒකෙදී ඔවුන් සිද්ධ කරේ පෘථිවියේ පසුගිය වසර මිලියන 140ක පමණ කාලය තුළ පෘථිවියේ භූතලවල සැකැස්ම භූතලවල ගමන් කිරීම පිළිබඳව පරිගණක ආදර්ශයන් සැකසීම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් කම්පියුටර් මොඩල්ස් සකස් කරලා ඒවට අපි දන්න තත්ත ලබා දීලා ඒ පරිගණක ආදර්ශවලින් යම් කිසි පිළිතුරු ලබාගෙන තිබුණා. පරිගණක ආදර්ශ ඔවුන් විශාල ප්‍රමාණයක් වෙනස් කරලා ඒවයින් ලැබෙන පිළිතුරු අධ්‍යයනය කරලා තිබුණා. එතකොට ඒ විදිහේ කම්පියුටර් මොඩල්ස් වැඩි ප්‍රමාණයක ලබා දුන්න උත්තරය ඔවුන් විද්‍යාත්මක පත්‍රිකාවක පළ කරලා මේක ලෝකෙ පුරාම ප්‍රසිද්ධ කරලා තිබුණා.
ඒකෙදී ඔවුන් විශේෂයෙන් සඳහන් කරලා තිබුණ දෙයක් තමයි මේ ප්‍රදේශවල පහළින් තිබෙන පෘථිවි මැන්ටලේ ස්වභාවය අනෙක් ප්‍රදේශවලට වඩා ඝනත්වයෙන් අඩුයි කියන එක. මේ ඝනත්වයෙන් අඩු වෙන හේතුව විදියට ඔවුන් සඳහන් කරලා තියෙන්නේ ඉන්දියානු සාගරයේ පසකින් පවතිනවා ආෆ්‍රිකාව. එතකොට ආෆ්‍රිකානු භූතැටියට පහළින් තිබෙනවා විශේෂිත භූගර්භ විද්‍යාත්මක ප්‍රදේශයක්. ඒකට ඔවුන් කියන්නේ ආෆ්‍රිකන් බ්ලොබ් එක කියලා. එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ අඩු ඝනත්ව ලාවා නැත්නම් ඒ ප්‍රදේශයේ මැන්ටලේ තුල අඩු ඝනත්ව ලාවා විශාල ප්‍රමාණයක් තිබෙනවා. විශේෂිත භූ සැකැස්මක් නිසා ඒ ප්‍රදේශවලින් ඒ මැන්ටලේ ද්‍රව්‍ය ගලාගෙන ඇවිල්ලා විශේෂයෙන්ම මේ IOGL ප්‍රදේශයේ පහළ භූගර්භ ප්‍රදේශවල තැන්පත් වෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. මේ විදිහට දිගින් දිගටම අඩු ඝනත්ව ද්‍රව්‍ය ආප්‍රිකානු භූතැටි ප්‍රදේශයෙන් ඇවිල්ලා එකතු වීම නිසා මේ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය අඩු වෙන බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. එතකොට ඔවුන් කියන විදිහට වසර මිලියන 20කට පමණ කලින් මේ IOGL කියන ඉන්දියන් සාගරයේ විශේෂිත ප්‍රදේශය සකස් වෙන්නේ නැති කියලා ඔවුන් මේ පරිගණක ආදර්ශ මාර්ගයෙන් විස්තර කරනවා. ඒ වගේම ඔවුන් සඳහන් කරන විදිහට මේ ආප්‍රිකානු භූගෝලය වෙනත ආප්‍රිකානු බ්ලොබ් එක කියන ඒ ප්‍රදේශයෙන් තව තවත් ද්‍රව්‍ය තවදුරටත් ගලා යමින් පවතිනවා. මේක තවත් වසර මිලියන ගණනක් පවතින්නට පුළුවන්. ඒ ද්‍රව්‍ය යම්කිසි දවසක ගලා යම නැවතුණු අවස්ථාවක මේ ප්‍රදේශයේ IOGL නැත්තම් අඩු ඝනත්ව ප්‍රදේශයක් නැති වෙලා යාම කියලා තමයි ඔවුන් උපකල්පනය කරන්නේ. එතකොට ලංකාවේ ගුරුත්වාකර්ෂණය අඩුයි කියන කතන්දරය මොකද? එතකොට ඒකට හේතුවත් මේ IOGL ප්‍රදේශයම තමයි. ඇත්තටම ලංකාවේ දකුණු කෙළවර මායිම් වෙන්නේ මේ IOGL කියන සාගර කලාපයට. IOGL එකේ තියෙන බලපෑම, ඒ ප්‍රදේශවල තියෙන අඩු ඝනත්ව ද්‍රව්‍යවල බලපෑම ශ්‍රී ලංකාවටත් අනිවාර්යයෙන්ම බලපානවා. එතකොට මේ ශ්‍රී ලංකාවේ අඩු ගුරුත්වාකර්ෂණ බලය හින්දා අපිට වාසියක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇමරිකාවට වඩා අඩු වේදමකින් අපිට ලංකාවේ ඉඳලා රොකට් එකක් යවන්න පුළුවන් කියලා. ඒකට අපි මෙහෙම බලමු. ලංකාවේ ගුරුත්වාකර්ෂණ බලය. එහෙම නැත්නම් අපි ඒක ගණනය කරනවා ගුරුත්වජය ත්වරණයේ විදිහට. එතකොට ලංකාවේ ගුරුත්වජය ත්වරණය 9.7743 තප්පර වර්ගයට මීටර්. ඊළඟට අපි සැලකුවොත් මේ ගොඩක් ඇමරිකාවේ රොකට් දියත් කරන මධ්‍යස්ථානයක් තියෙනවා ෆ්ලොරිඩා කවුන්ටර් කැලවරල් මධ්‍යස්ථානේ. එතකොට ඒ ප්‍රදේශයේ ගුරුත්වජය ත්වරණය හොයලා බැලුවොත් 9.7979ක් වෙනවා. එතකොට මේ ගුරුත්වජය ත්වරණයන් අතර වෙනස වෙන්නේ 0.2ක පමණ ප්‍රමාණයක්. එතකොට අපි කිලෝ 100ක් බර මනුස්සයෙක් ඉන්නවා කියලා හිතුවොත් ඔහු කැනවරල තුලුවේ ඉන්නවට වඩා ලංකාවේ දකුණු කෙළවරේදී බරේ වෙනස ග්‍රෑම් 200ක් විතර. හැබැයි මේක අපි රොකට් පද්ධති වගේ විශාල පරිමාණයකට අරගෙන ගියොත් අපි දැන් බැලුවොත් බොහොම ප්‍රසිද්ධ රොකට් එකක් තමයි මේ කාලේ SpaceX ආයතනයේ Falcon 9 රොකට් එක. එතකොට ඒකේ සාමාන්‍ය ස්කන්ධය ගත්තොත් කිලෝග්‍රෑම් 105,000ක් විතර වෙනවා. මේ Falcon 9 රොකට් එකක් අපි ශ්‍රී ලංකාවේදී ගුවන්ගත කළොත් ඒ රොකට් එකේ බර 0.2කින් පමණ තමයි අඩු වෙන්නේ. එතකොට අපිට දහනය කළ යුතු ඉන්ධන ප්‍රමාණය ගණනය කරලා ඒ විදිහට කොස්ට් එක ගණනය කරගන්නොත් $200,000ක පමණ උපරිම ලාභයක් තමයි ලබා ගන්න පුළුවන්. ඔබ හිතන්න Falcon 9 රොකට් එක සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 65ක විතර වියදමක් දරලා එක ලොන්ච් එකක් සිද්ධ කරන්නේ. ඩොලර් මිලියන 65ක් නැත්නම් $150,000ක් විතර වියදම් කරලා යමන රොකට් එක $200,000ක් ඉතුරු කරනවා කියන එක ඒගොල්ලන්ට ලොකු දෙයක් නෙමෙයි. අනිත් කාරණය තමයි ACL ජාතක ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම වගේ දේවල් සලකලා බැලුවොත් එයත් නොසලක හරි හැකි මට්ටමේ ලාභයක්. හැබැයි ලංකාවේ කෙනෙකුට ලංකාවේම රොකට් හදලා අඩු වේදමින් ලංකාවේම ගුවන්ගත කරන්න ලැබුණොත් අන්න ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම මේ ගුරුත්වාකර්ෂණ වෙනස අඩුමතරමේ 100%ක පමණ වෙනසක් තිබුණා නම් ඔවුන්ට සාමාන්‍යයෙන් මිලියන 1ක පමණ ලාභයක් ලබා ගන්න තිබ්බා. හැබැයි මේ ලෝකයේ ගමන් කරන ස්වභාවය අනුව අපිට කියන්න බැහැ අනාගතයේ යම් කිසි දවසක මේ 0.2ක ගුරුත්වාකර්ෂණ වෙනසත් වැදගත් වෙන දවසක් එයිද කියලා. නමුත් මේ ශ්‍රී ලංකාවට සුවිශේෂී වැදගත්කමක් එකතු කරනවා කියන එක නම් අපිට කියන්න පුළුවන්. අපි කලින් සඳහන් කරා වගේ පේරු රාජ්‍යයේ නෙවාඩා කඳුකර ප්‍රදේශයේ පෘථිවි ගුරුත්වාකර්ෂණය අඩුම ප්‍රදේශයේ වුණත් ඒක කඳුකර ප්‍රදේශයක්.
එතකොට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මුහුදු මට්ටමේ ප්‍රදේශවල මේ වගේ 0.2ක විතර අඩු ගුරුත්වාකර්ෂණය පැවතීම විශේෂ වාසිසාගත ස්වභාවයක් තියෙනවා. හරි, ඔන්නෝග තමයි ගුරුත්වාකර්ෂණය පිළිබඳ කතන්දරේ. මෑත කාලයේ සිද්ධ වෙච්ච වෙනස්කම තමයි මේ විශේෂයෙන්ම NASA ආයතනයෙන් ඔවුන්ගේ චන්ද්‍රිකා පද්ධතිය වගේ නිරීක්ෂණය කරලා ශ්‍රී ලංකාවේ ගුරුත්වාකර්ෂණය අඩු බව නැවතත් ආවරු කරලා තිබ්බා. ඒ වගේම මේ අයෝජීය ප්‍රදේශයේ ඉන්දියානු විද්‍යාඥයෝ කණ්ඩායමක් ඉන්දියානු සාගරයේ මේ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය අඩු වීම සඳහා හේතුව කම්පියුටර් මොඩල්ස් වලින් ඔවුන් ඉදිරිපත් කරලා තිබ්බා. මේ පිළිබඳ අධ්‍යයනයන් තවත් ඉස්සරහට යනවා. මේක කවදාවත් නවතින විෂයක් නෙවෙයි. මීටත් වඩා නිවැරදි තොරතුරු අනාගතයේ විද්‍යාඥයෝ සොයාගනි. එතකොට ඒ තොරතුරු ලැබුණාමත් අපි ඉදිරියටත් මේ විදිහටම වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණා ඔයාලා හැමදෙනාටම බොහොම ස්තුතියි. අමතක කරන්න එපා මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ නරඹන්න subscribe කරන්න අපේ channel එකට. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.